හදරීම් පිගන්නව ඕුල් නොලජ සිහලා යුතු චනල්ල එකට අද මං ඔයාලට කියල දෙන්නේ යන්නේ ඉස්ක්‍රංච එකක් මහන්න කොහොමද කියලා ඔයාලට මේක බිස්නස් එකක් විදිහයට පටන් ගන්නත් පුළුවන් පුංචි මුදරක් වැයවෙන්න නිසා ඕනම කෙනෙක්ට ඉතා පාසයක් ආරම්භ කරන්න පුළුවන් බිස්නස එකක් තමයි මේ. අපි ඒ ගැන ස්සරහට කතා කරමු අපි දැම් බලම මේක කොහොමද මහාගන්න කියලා. අපි මේක මහන්න ගන්න රෙදිකඇල්ල හොම වශයෙන් අඟල් හතරක් පලල දිග අඟල් විසි හතක් වෙන්න ඕනේ අපි මේකර ගන්න ඉලාශ්ටික් එක අඟල් හයක් ඔයාලට මේක වෙන් අඩු වැඩිපශයෙන් ගන්න පුළුවන් මේ ගාන ගත්තාම ලස්සනට ස්ක්‍රංචයක එනවා ඒ විදිහට ගත්ත රෙදික ඇල්ලේ අපි මෙහෙම හොඳ පිටට හොඳ පිට තියලා මේ විදිහට මෝටටු කර ගන්නවා යාට මම විීඩියෝ එක පටන් ගද්දිම කිව්වා. ඔයාලට මේක බිස්නස එකක් විදිහයට පටන්ගන්න පුළුවන් කියලා. කොහොම දප එක කරන්න. කොහොම දක්් වෙනද පොළ හදාගන්න. මම එකක් චුට්ටක් කියල දෙන්න. ඔයානට පුළුවන් ඔයාල මේ මහන ස්කංචි වල පොටෝ සරගෙන පේස්බුක් එකේ ඔයාගේ පච්චප්ප එකේ දාන්න පච්චප් එකේ ස්ටෝරිවල් දාන්න පුුවන් එතකොඩක්ගේ පෙස් බුක් එක කමටගේ ස්ටෝරිවල් දාන්නනපුුවන් පේචජික කදර දාන්න පුුවන් ඒවිදියට ඔයාලගේ විිනස් එක හෙමීට පටන්ගන්න පුළුවන්. හාරි දැම් අපි මේක මහලා ඉවරයි මහල ඉවරුුණාට පස්සේ මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. ඊට පස්සේ මේ උඩිම්ම තියෙන එක මේ විදිහට චූටිවට නවාගන්නවා ගැන හීනිවට නවාගන්න තරමට හොඳ. ඊට පසම යට තියෙන එකත් මේ විදදිහටම නවාගන්නවා දෙකට එතකොට අට අප පලවෙනිහට නවකය එක ඇතුළ තියන්නේ. අපි මේක දිගේ තමා මහගෙන යන්නේ එතකොට අර ඇතුළට නවව එක එක අහුවෙන් ඇතිවෙන්න තමයි අපි මහන්න ඕනිේ. එනිසා ඒක හීනිවල නවන තරමට හොඳ. මේ විදිහට නවල තමා අපි මහගෙනයන්නේ මහනාතරේ යටටිින් මේ දැ්දා තමා මහන්නවා චුට්ටක් බලන්න ම මේක මහන විදිහ. මේ විදිහට මහනා අත්තරේ වයාටාරා අපි ඉස්සෙල්ලාම නම්පු කොටස යටින් අපේ පැත්තට අදිින ගමන් තමා මහන්න ඕනේ ඒ වගේම මහන්දි ඒ කොටස මේකට අහුුවන්නත් බෑ ඒගන්න මැස්මට අහුුවවෙන්න බෑ මේ විතිහයට මහගෙන යන්න ඒ අතරේ අරයටකොටස අපේ පැත්තට අදින ගමන් තමා මහන්නේ ඒක හැම් විලේම් මතක තියාගන්න එක අහුුවවෙන්න තිවෙන්න මහන්න ඕනේ මේ විදිහට ඔයාලා මේක මේ විදිහට දිගටම මහගෙන යන්න ඒ මහනාතට සැලික්ලිමත් වෙන්න අපයට පලවෙනියට නවපු කොටස මේක මහනකොට අහුුවෙනවද කියලා. ගැන යට තියෙන කොටස මේ තියෙන්නේ ම පෙන්නෙන කොටස ඇතුර තියෙන කොටස උඩින් අහුවෙන්න බෑ ඒගැන අපි පලවෙනියටට නවපු කොටස හුවවෙන්න ඇතිවෙන්න තමයි අපි මහන්න ඕනි. මේ විදිහට අපේ පැත්තට අදිනකොට ඉස්සරහින් අපට පේනවාක ඇදිලා එන විදිහ. මේ විදිහට අපේ මෙහොම කෙලවරවෙනකම් මහගෙන යන්න ඕනේ ඒගන්න අපි ලාශෂ්ටික දාන්න පුළුවන් තරන් ඉඩක්තුරුවෙන තරමට අපි මේක දිගටම මහගෙන යනවා ඔය අන අප එක බලාගෙන ඉන්න වෙතකොට යාලට හොට තේරේ මේ පේනවනමම අදින විදි ඒවිදිට අදින ගමක් මහන්වාලට මේක එකක් මහපුහාම ඊගාවක මහන්්‍යිච්චර අමාරුුණෑ පළවිියක හරියට බලාගෙන මහන්න. මේ අතරමං ඔයාලගේ බිස්නස්ස එක පටන්ගන්න කොහොමද කියලා චුට්ටක් කියල දෙන්න අපි ඇඳුම් මහන්න ගෙනල් ඉතුරුවෙච්චර ෙදි තියෙනවා වෙන්න පුළුව නැත්තම් මහන තැනකින් අයින් කරන්න රදිගෑ ලිටිකක් ඉල්ලගන්නත් පුළුවන් නැත්තං ඔයාට කට්පිස් වගේ එදිකෑ ලිටිකක් ගෙනල්ලා මේක මහන්න පටන්ගන්න පුළුවන් අපිට මේක වියදමක් යනවනයි යන්න ඉලාශ්ටික් වර්ට විතරයි ් ටිගුත් අගල් හයක්කයගේ කෑල්ලක් ඕෝනවෙන නිසා ච්චර ලොකු වියදමක් යන්නේ නෑ. මේ දවස්සලමස් ක්‍රංචික ගොඩක් ප්‍රසිද්ධ එක නිස්ක්‍රංචික ගෑන්ලමයි හැමෝ වගේද ආසයි මේවා දාන්න එකැනේ ගෑන්ලමයි ආසයි ඇඳම පාටටම මේවක් දාන්න ඒක නිසා ඔයාට වෙල්්ධ පල හදාගන්න අමාරුවෙන එකක් නෑ. ඒ නිසා මං කියන්න වාල පටන්ගන්න ඉස්සල්ලාම පටන්ගන්න හිත හිතාඉන්න පා පටන් ගන්න අඳ කරනවා හෙට කරනවා ආයන්නින් තටකවදානව එහෙම ඉන්නපා එක අදම පටන්ගන්න පටන්ගත්තොත් තමයි වාට සාර්ථකත්වය ලැබෙන්නේ. ඔයාට පුළුවන් මේකේ පාට හතරකින් පාට හතකින් එවිදියට පැක් හදලා දෙන්න. සාමාන්‍යෙන් මේ එක මිලයන්නේ රුපියල් හැටක් හැත්තෑවක් වගේ එකගැ එක මිල හැටක් හැත්තෑවක් වගේ. ඔයාට පුළුවන් එකට තව පාට හතරැපහ කහු කරලා පාට හත්තකින් වගේ දාලා ඔයාට එක පැක්ක එකක් විදිහට දෙන්න පුළුවන් වන හම පොඩ ඩිස්කවන්් එක කුද්දේලා ඒ විදිට ඔයාට බිස්නස් එක පටන්ගන්න පුළුවන් මම මේ මහන අතරේ ඔයාට පුංචි පුංචි අදහස්ද වන්නේ මේ වගේ දෙේකින් හරියා ආදායමක් උපයනවනං ඒක තමයි මට තියෙන එකම සතුට දැන් අපි මේක මහලා ඉවරයි ඒකයන්නේ මේක ඉලාශ්ටික එක දාන්න චොට්ටක් ඉතුරු කරලා තමයි අපි මේක මහන්නේ ඒක නිසා මේ බලන්න මේ විදිහෙට මම ගලස්්ටිකක දාන්න චොට්ටක් ඉතුරුුවන්න මේ මෙතෙන්ට විතරක් මහනවා අපි මැහුම පුංචි ටැකකත් දාගනම අවසංකරනව මේ විදදිහට ඒ පස්සේ අපි මේක අ ඉලාෂ්ටිකක දාන්නේ ඉතුරු කරගත්ත තැනින් හොඳ පිටට පැත්තට හරව ගන්නවා මේ විදිහට ඊළඟත අපිට තියෙන්නේ මේකට ඉලාශ්ට්‍රික්ක එක දාගන්නක මේ විදිහට මම මේකට ඉලාශ්ටික එක දාගන්නවා දන් මේ විදිහට ඉලාශ්්‍රිකක දාගන්න න්ත්‍රපේන වැති ඉලාස්ටික්ක එක එක කෙළවරක් අල්ලගෙනම තමා දාන්න ඕනි නැත්තං ඉලස්්ටික කතෑරිලා ඉලස්්ටික සම්පූර්ණ ඇතුරට යනවා එකනිසම මෙහෙම කෙලවරින් අල්ලගෙන තමා ඉලස්්ටිකික ඇතළුට දාගන්නේ මම දැන් ඉලාස්්ටික එක දාගනිවරයි ඉඩ පස්ස තියෙන්නේ මේ ලාස්්ටික් දෙ එකට තියලා ජයින් කරගන්න එහෙම ජොයින් කරගන ඊට පස්සේ අපි ඉඩතියාගත්තනය කියන්නේ ලාස්්ටිකක දාන්න තිබ ඉඩ තිබ්බන එකත් අපි මේ විදිහටම මහගන්න ඕනේ මේ විදිහට ඉලාශෂ්ටික එක කීපසරයක් ටැක් කරන්න එතකොට මැහුම් ලහෙන්නේ මේ විදිහයට දෙපාරත්තුම් පාරක් ටැක්කරලා මහන්න එතකොට ඉලාශ්ටිකක කොච්චරෑ ඇදුනත් ලෙහෙල්ලා යන්නේ නෑ ගැලවෙන්නේ නෑ. ඊඩ පස්සේ මෙතන මේ කටඇල්ලා තියෙන කොටසත් අර මම කියපු විදිහට මාගන්න ඕනි. අපි දැන් ස්කරංචික මහලඉවර ඔයා තාමත් මව සක්බස්ක්‍රප් කරල නැත්තා මව සක්ස්ක්‍රප් කරල පෙල්ලයි කන්න එකත් ලික් කලා තියාගන්න එතකොට ඔයාට මම වීඩ එකත් දාපුග මම බලන්න පුළුවන්. ඒවගේම වීඩිය එක හොඳයි නම් කමෙන්ටයකුත් දාන්න ලයි කර නමත කරන්නත් එපා ඒවගේම තව කෙනෙකුට බලන්න ෂයා කරන්න තව මේ වගේම මහ වීඩුියයහිකින් හම් වෙනකං ඔයාට සුබදවසා.